අයිබෝවන් වල හැම කෙනෙක්වම අපේ V7 ෆැමිලිය එකට බොහොමත්ම ආදරෙන් පිළිගන්නවා. අද මේ වීඩියෝ එක චුට්ටක් විතර වෙනස් වීඩියෝ එකක්. ඇත්තට මේ වීඩියෝ එක ළඟදි කරපු එකක් නෙමෙයි, දැන් ටිකක් කල් වෙනවා. ඒ වුණාට ටයිම් එකක් තිබුණ නැහැ මේක එඩිට් කරලා අරගෙන එන්න. නමුත් මම හිතුවා මේ වීඩියෝ එක ඔයාලා හැමෝටම පෙන්නන්න ඕනේ කියලා. මොකද කාන්තාවන් විදියට අපි අපිටම කියලා වෙලාවක් වෙන් කරගන්න ඕනේ. සාමාන්‍ය සතියකට හරි මාසෙකට හරි කොහේ හරි ගිහිල්ලා යාළුවොත් එක්ක ඇවිදලා කරලා එන්න, නැත්නම් ෂොපින් කරන්න. ඒ කියන්නේ දවසේම කාන්තාවන් වුණාම රාජකාරිවල ඉන්න යෙදිලා ඉන්නවා. සමහර අය ජොබ්ස් වලට ගිහිල්ලා උදේ ඉඳන් රෑ වෙනකම් වැඩ කරලා ගෙදර ඇවිල්ලා ගෙදර දරුවන්ගේ වැඩ කරනවා. ඒ ඔක්කොම එක යාළට මී ටයිම් එකක්. ඒ කියන්නේ Tamanටම කියලා වෙලාවක් වෙන් කරගන්නේ නැහැ. ඉතින් මම කියන්නේ තමන්ටම කියලා තමන් වෙලාවක් වෙන් කරගන්න. තමන්ගේ දේකට, තමන්ට හෙයා ට්‍රීට්මන්ට් එකකට, ෆේෂල් එකකට, නැත්නම් ෂොපින් කරන්න, යාළුවොත් එක්ක හම් වෙලා කතා කරන්න, මං කියන්නේ වියදම් කරන්න නෙමෙයි. ඒ වුණාට තමන් ආස දෙයක් කරන්න. හැමදාම තමන් ගෙදරට වෙලා ළමයින්ගේ වැඩ, ගෙවල් වල වැඩ, ළමයින්ගේ ඉස්කෝලේ වැඩ, මත්තයාගේ වැඩ ඔය කරන අතරේ අපි අපිටම පොඩි හරි වෙලාවක් වෙන් කරගන්න ඕනේ. මොකද ඒක ගැහැණු කියලා පිරිමි කියලා ભેදයක් නැහැ දෙගොල්ලොන්ටම එහෙමයි. ඉතින් Tamanටම කියලා තමන්ගේ යාළුවෙක් එක්ක හම් වෙලා කතා කළා හමාර අපේ තියෙන ස්ට්‍රෙස් එක, අපි පීඩනේ ගොඩක් වෙලාවට ගෙදරට වෙලා ඉන්නකොට ජොබ්ස් වල පීඩනේ තියෙන. ඉතින් ඒවා අපිට යාළුවෙක් එක්ක කතා බහ කරලා ඉන්නකොට ඒවා අපිට අමතක කළා දාන්න පුළුවන් අපිට තියෙන ප්‍රශ්න. ඉතින් මේත් ඒ වගේ තමා අපේ අවුරුද්දකට පාරක් දෙපාරක් වගේ අපි කට්ටිය හම් වෙනවා අපේ ඉස්කෝලේ ප්‍රිෆෙට් ගිල්ඩ් එකේ. අක්කලා අපි කට්ටිය හම්බ වෙන්න දාගත්තා. ඉතින් මේ ඒ ගමන තමයි අපි යන්නේ. ඉතින් ඉරාශ අක්කලගේ අපේ හෙඩ් ප්‍රිෆෙට් HP අක්කගේ ගෙදර තමයි මේ තියෙන්නේ. ඉතින් අපේ ගෙවල් වලට ළඟමයි. ඉතින් එයා මේ දවස්වල මේ ගෙවල් තිබුණාට මෙහෙ නෙමෙයි ඉන්නේ ඇත්තටම. වෘත්තියෙන් එයා ඩොක්ටර් කෙනෙක්. ඉතින් බබාලගේ ස්කූල් වලට දාන ඒ වැඩ එක ඒගොල්ලෝ ඒ බබාලගේ ස්කූල් වලට ළඟ අපාර්ට්මන්ට් එකක් අරගෙන ඒකේ නැවතිලා ඉන්නේ. ඉතින් මේ ගෙදර වහලා දාලා තියෙන්නේ. ඉතින් අපිට පාටි එක දාන්න ඕන නිසාම එයාලා ගෙදර තමයි අපි ගොඩක් වෙලාවට පාටි අරේන්ජ් කරන්නේ. ඉතින් එයාක තමයි අරේන්ජ් කරලා ඔක්කොම කරලා අපිට ඉන්වයිට් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපි අපේ ඔක්කොම මෙතන ඉන්නේ ගර්ල්ස්ලා විතරයි. ඉතින් අපිට ටයිම් එකක් වෙන් කරගෙන අපි මේ විදිහට ගිහිල්ලා පැදුරු පාටි දානවා. දැන් මේ පාටි එකට අපි කියන්නේ රෝස් මාම් පාටිය කියලා. ඉතින් ඔයාලා මොනවත් හිතන්න එපා, මේක මේ ආහාර අමාරු හිඟ කාලෙක ඔයාලට මෙහෙම කෑම පෙන්නනවා, කෑම දැක් නාස්ති කරනවා එහෙම කියලා හිතන්න එපා. මේක අද නෙමේ, සෑහෙන කාලෙකට කලින් කරපු වීඩියෝ එකක්. ඉතින් ඔයාලට පෙන්නන්න දාන්නේ මොකද අපි ඕන කාන්තාවක් කැමති යාළුවොත් එක්ක හම් වෙලා කතා බහ කළා, අපේ තියෙන ප්‍රශ්න කතා කළා, පොඩි ඔබදූප කතා කළා. ඉතින් ඕවා ගොසිප්ස් ඔය හැමදේම අපි ඉතින් කතා වෙනනේ කට්ටියෙක්. ඉතින් පොඩ්ඩක් අපිටම ටයිම් එකක් වෙන් කරගන්න. මේ ඉන්නේ අපේ ගිල්ඩ් එකේ හිටපු අක්කලා, ඒ වගේම මගේ යාළුවෝ, ඒ කියන්නේ අපේ සීනියර් ගිල්ඩ් එකයි ජූනියර් ගිල්ඩ් එකේ අය. ඉතින් ඔයාලට අද පුළුවන් අපේ යාළුවෝ කොහොමද කියලා බලාගන්න. ඉතින් මෙන්න මේ විදිය තමයි මේ ඉන්නේ අපේ HP අක්කා, ඉරාශ අක්කා. ඉතින් යාළුවා ගෙදර තමයි මේ. ඇත්තටම දැන් ගෙදර කිව්වට ඒගොල්ලෝ ගෙදර නැති නිසා ගෙදර බඩු මූට්ටු එහෙම වැඩි නැහැ. තිබිච්ච ඒවා මං හිතන අපාර්ට්මන්ට් එකට ගෙනහිල්ලා ඉතින් අපි වෙනුවෙන් එයා හරි කැප කිරීමක් කරගෙන ඇවිල්ලා මේ විදියට ගෙදර අස්පස් කරලා පහලා දාපු ගෙදරක් නිසා ඉතින් ක්ලීන් කරන්නත් වෙනවනේ. ඉතින් අස් කරලා අපිට මේ විදියට පාටි එක ඇරේන්ජ් කරලා තිබුණා. අපි ඉතින් කට්ටියම එක එක කෑම බාරගෙන බෙදාගෙන ආවා. මොකද අපි හැමදාම මේ වගේ තමා කරන්නේ, එක කට්ටියම ඕඩර් කරලා ගෙන්නනවා. නැත්තම් මේ විදියට අපි අපිම ගෙවල් වලින් කෑම හදාගෙන ලෑස්ති කරගෙන එනවා. ඉතින් මම ඔයාලව එක්කගෙන යන්නම් එයාලගේ ගෙදර පොඩි රවුමක් පෙන්වන්න. ලස්සන ගෙදර. ඔන්න ඔය වගේ තමයි පේන්නේ. ඔංචිල්ලාව හදලා තියෙන්නේ. පොඩි දෙන්නෙක් ඉන්නවා. දැන් පොඩි දෙන්න නම් අද නැහැ. ඉතින් අපිටත් එක තමයි ඔංචිලි පදින තමයි අපිට හදලා තියෙන්නේ. ඒ තියෙන්නේ ඔංචිලි දෙක. ඕක පදින එක තමයි අපි ආවට පස්සේ කරන්නේ. මෙතෙන්ට ආවම හැමෝම ඉස්කෝලේ වයසට යනවා, ඒ කාලේ කරපුවා කතා කරනවා.
ඔව තමයි උතරදි කියන්නේ කනවා බොනවා සින්දු කියනවා ඩාන්ස් කරනවා ඉතින් බලමු කොහොමද කියලා මම වැඩි කතා කරන්නේ මීට ඉස්සරහට අපි කොහොමද එදා දවස් ගත කරේ කියලා බලමු මේක වීඩියෝ එකක් හයි කියන්නේ මේකට හයි කියන්න චන්දිම මේක වීඩියෝ එකක් හයි කියන්නේ මේ වීඩියෝ එකට හයි කියන්නක් හයි කියන්න මේකට ඉතින් මගේ චැනල් එක අද පළවෙනි පාට බලන කෙනෙක් නම් මම තේජා මහරච්චි මම ඉගෙනගත්තේ කොළඹ දේවාලිකා විද්‍යාලයේ දේවාලිකා විද්‍යාලයේ 2001 2003 ප්‍රිෆෙක්ට් ගිල්ඩ් එක තමයි මේ ඉන්නේ මේ කැත වැඩ කරන්නේ අපි ඉතින් කණේ ඔය වීඩියෝ එක මට අරින්න කර කියන්නේ අරින්න අපි සමිතගේ මෙයින් අපේ ජූනියර් ගිල්ඩ් එක ඉතින් අද කීප දෙනා මෙතන ඉන්නේ බොහොම කාර්ය බහුලයි ඉතින් මේ වගේ වෙලාවකට තමයි කට්ටිය හම් වෙලා ගොඩක් රිලැක්ස් එකේ කතා බහ කර කර ඉන්නේ මෙතන ඉතින් ඉන්නවා මම කෙටියෙන් කියන්නම් ඉංජිනේර් ශ්‍රීලංකා ඊට පස්සේ නාලිකා ආයුර්වේද ඩොක්ටර් ඊට පස්සේ බැංක් එකේ වැඩ කරන සෙන්ට්‍රල් බැංක් ඉන්නවා හන්සනී ඊට පස්සේ නීතිඥ අංචානී සමරසිංහ ඔගොල්ලෝ දන්නවා ඇති ආසියත ටී ප්‍රෝග්‍රෑම්ස් වල ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් වලට ඉන්න ඊට පස්සේ අරුණි අකිලා ඒ දෙන්නත් බැංකු ශේෂ්ත්‍රයේ රැකියාව කරන්නේ මේ ඉන්නේ අපේ මුදිතා වැන්දපෝන අක්කා ඉතින් ප්‍රසිද්ධ ඉතාම දක්ෂ ගත් කතුවරියක් ඉතින් එයාගේ පොත් ඔගොල්ලන්ට ගන්නවා නම් සරසවි ප්‍රකාශන යටතේ ගන්න පුළුවන් මේ තමයි එයාගේ අලුත්ම පොත හද වෙන සත්සරය ඉතින් අපි හැමෝටම එයාට ඉල්ලීමක් කළා එයාගේ පොත් තියෙන ඒවෙන් අපිට ගේන්න කියලා අරගන්න ඉතින් එයාගේ නල්ලා මේ විදිහට අපිට ඒවා සයින් කරලා දුන්නා
අපි රෝස් පාම් පාටිය හදිස්සියෙම ඕගනයිස් කරන්න හේතුවක් වුණා අපේ චන්ති අක්කා ඔස්ට්‍රේලියාවෙන් ඉඳන් ආවා. ඉතින් එයා එනවා කියලා දැනගත්තාම අපිට අග්ගාලා දවසක් දාලා එයා යන්න කලින් එයාව හම්බ වෙලා කාලෙකින් හම්බ වෙන්නේ මේ තමයි එයා. ඉතින් කාලෙකින් හම්බ වෙන්න තිබුණ අවස්ථාව නිසා කොහොම හරි එයා යන්න කලින් අපි මේ විදියට පාටි එක ලෑස්ති කළා. එයාව තඩ ගහගත්ත. ඉතින් අපිට එයාගේ තෑගිත් හම්බුණා, හැමෝටම ගෙනල්ලා තිබුණා එක එක තෑගි, ෂවර් ෂෙල්, ෂවර් ක්‍රීම් මේ වගේ දේවල්. ඔන්න ඔය විදිහට තමයි අපි උන්චිරි පදින්නේ. නාලිකයි මමයි දිලංකයි අපි ඔතන ඉන්න අපි තුන්දෙනාම හොස්ටල් හිටියෙත් එකට පොඩි කාලේ නම් 6 වසර ඉඳන්. ඉතින් ඉරාෂා කොන්චිල්ලාව හදලා තියෙනවා මටයි මට පදින්න. නේද ඉරාෂාකේ? මේනි මගේ අතිජාත මිත්‍රය දීලංකා. ඉතින් එයාගේ හස්බන්ඩ් ඩොක්ටර්. ඉතින් මෙයත් මේ දවස්වල මැටිනිටි ලීව් නිසා දෙන්න නැවතිලා ඉන්නේ කුලියා පිටියේ. එයාලයි මහා ගෙදර. ඉතින් එහේ ඉඳන් එනකොට හැමදාම මගෙන් අහලා මට මොනවද අවශ්‍ය දේවල් කියලා අහලා එහෙන් ගේන්න පුළුවන් හැමදේම මට ගෙනත් දෙනවා. මේ අපි ඩීඑස්පී අක්කලා දෙන්නගේ කෙනෙක් පිළිනි අක්කා. ඉතින් ඔයාලා සමහරට දැකලත් ඇති ලක්හඬ ITN එකේ එහෙම අනවුසිං වලට ඉන්නවා. ඉතින් අනිත් අක්කා මේ දවස්වල නැහැ, යා ඇමරිකා ඉන්නේ. අනිත් ඩීඑස්පී ඉරේෂ අක්කා. ඉතින් යාවත් මේ වෙලාවේ අපි ආදරෙන් මතක් කරනවා. කට්ටි සිද්ධ කියන අතරේ අපි පොඩ්ඩක් කුසියකට වගේම ගේ ක්ලීන් කළ දැම්ම. මොකද ඉරාෂාක්ක දැන් රෑ විද්‍යායි, එයා යන්න ඕනේ අපාර්ට්මන්ට් එකට. ඉතින් මේක වාහලා දාලා යන්නත් ඕන නිසා අපිත් හිමින් ටේබල් වල තිබිච්ච ඒවා ටිකත් අස් කරා එයාට එතකොට ලේසියෙන් වැඩ ටික කරගන්න පුළුවන් වෙන්න. ඉතින් කට්ටියම ගෙදර යන්න කියලා සිනකොටම කරන්ට් එක ගියා. ඔන්න ඔහොමයි මේ අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් වීඩියෝ එක අවසානය වෙනතෙක් රැඳිලා හිටපු ඔයාල හැම කෙනෙක්ටම බොහොමත්ම ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, තවමත් අපිත් එක්ක එකතු වෙලා නැති කෙනෙක් නම් channel එක subscribe කරලා අපේ V7 family එකත් එක්ක එකතු වෙන්න. ඔයාල හැම කෙනෙක්ටම බොහොමත්ම ස්තුතියි. සුබ දවසක් වේවා.